यो भन्ते विदित्वान् मध्ये मन्तान् लिप्यति तंद्रो महापुरीशोति शोधसिम्बनिमच्छगामि। සැදැහැවත් පින්නතුනි, තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද වගේ වෙසක් පුර පසළොස්වක පෝය දවසකයි සංසාර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගත්තේ. ඒ සම්මා සම්බෝධිය තුලින් ලබාගත්තු ඒ අවබෝධයේ ආශයෙන් බුදුරජාණන් වහන්සේ සංසාර රහසේ සසර පිළිබඳ සසර පැවැත්මේ රහසත් හෙළි කරගත්තා. අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනයෙන් බැඳිලා අනන්ත කාලයක් ලෝක සත්වයා සසර සැරිසරන බව වටහා ගත්තා. අවිද්‍යාව දුරු කරගෙන තණ්හා බැම්මෙන් මිදීමට උපකාර වන ගම්භීරාර්ථවත් ගාථාවකුයි අද අපි මේ නවවෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට තෝරගත්තා. සුත්තනිපාතේ පාරායන වගේ දැක්වෙන හැටියට තිස්සමෙත්තිය බ්‍රාහ්මණ මානවකයාට බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගාථාව කොයිතරම් අර්ථවත්ද කියතොත්, බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනී මිගදායේ වැඩවසන අවස්ථාවක එහි සංඝයා වහන්සේලා පිරිසක් මේ ගාථාව ධර්ම සාකච්ඡාවට මාතෘකාව කරගත්තු බව අංගුත්තර නිකාය චක්කනිපාතේ මජ්ජේ සූත්‍රයෙන් පෙනී යනවා. පින්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාලයේ රැස් වූ ඒ තෙරුන් වහන්සේලා පිරිස මෙන්න මෙහෙම ඒ සාකච්ඡාවට අතුරු කතාවක් වශයෙන් මෙන්න මේ ගාථාව මතු කරගත්ත සාකච්ඡාවකට මාතෘකාව හැටියට උන්වහන්සේලා මෙහෙම ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේ පාරායණී මෙත්තේ ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම ගාථාවක් වදාරලා තියෙනවා. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තන් භූමි මහපුරිසෝති සෝද සිබ්බනි මච්චගා. ඒක සාමාන්‍ය අර්ථය යමෙක් අන්ත දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොඇලෙයිද ඔහුට මම මහපුරුෂයායි කියමි, ඔහු මෙහි මැහුම් කාර්ය ඉක්මවා ගියේ වේ කියලා මේ ගාථාව ඉදිරිපත් කරගෙන ඒක තුළින් ප්‍රශ්න හතරක් මතු කරගත්තා ඒ ස්වාමීන් වහන්සේලා. මේ ගාථාවේ කියවෙන එක අන්තය කුමක්ද, දෙවෙනි අන්තය කුමක්ද, මැද කුමක්ද, නහුම් කාර්ය කවුද? මේ ප්‍රශ්න හතර ඉදිරිපත් කරගත්තහම එක තෙරුන් වහන්සේ නමක් මේ ගාථාවට විවරණය මේ විදිහට ඉදිරිපත් කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගාථාවේ කියවෙන එකාන්තය එකාන්තයක් පස්සයයි, දෙවෙනි අන්තය පස්ස සමුදයයි, ස්පර්ශයේ හට ගැනීම කියන එකයි පස්ස සමුදයයි, මැද පස්ස නිරෝධයයි, නහුම් කාර්ය තණ්හාවයි. මක් නිසාදයක් ඒ භවයට මැස්ම දමන්නේ තණ්හාවය. ඊළඟට එහෙම ප්‍රකාශ කළ උන්වහන්සේ තවදුරටත් සංඝයා වහන්සේලා අමතල කියනවා මෙතිකින්වත් භික්ෂුවක් අභිඥාවෙන් දතයුත්ත අභිඥාවෙන් දැනගන්නේ, පරිඥාවෙන් දතයුත්ත පරිඥාවෙන් දැනගන්නේ, අභිඥාවෙන් දතයුත්ත අභිඥාවෙන් දැනගන්නේ, පරිඥාවෙන් දතයුත්ත පරිඥාවෙන් දැනගන්නේ, දිටු දැනීමේම දුක් කෙලවර කරගන්නේ. ඒ කියන්නේ මේ ගාථාව අරහත්ත්වය දක්වාම කර්මස්ථානයක් කියන එකයි මේ පෙන්වුම් කරන්නේ. පින්නතුනි, මේ අභිඥා කියලා කියන්නේ විශිෂ්ට ඥානය, පරිඥා කියලා කියන්නේ පරිපූර්ණ ඥානය. ඉතින් මේ ගාථාව හරියටම අරහත්ත්වය දක්වා යන කමඨහා කියන එකයි මේ හාමුදුරුවෝ ඉදිරිපත් මේ සායනාස ඉදිරිපත්. ඔන්න ඊළඟට දෙවෙනි තෙරුන් වහන්සේ නමක් තමන්ගේ මතේ ඉදිරිපත් කරන මේ ගාථාව පිළිබඳව උන්වහන්සේ දෙන විවරණය අනුව එකාන්තයක් අතීතය, දෙවෙනි අන්තය අනාගතය, නද වර්තමානය, නහුම් කාර්ය තණ්හා. මක් නිසාදයක් ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන මක් නිසාදයක් ඒ භවයට මැස්මක් දමන්නේ මේ තණ්හාවේ, ඒ භවයක උපදීම සඳහා මැස්මක් දමන්නේ මේ තණ්හාවේ කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේම මෙතකින්වත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගෙන, දිටු දැමී හිම දුක් කෙලවර කරගන්නේ. ඔන්න දෙවෙනි ස්වාමීන් වහන්සේ දුන්න විදර්ම. තුන්වෙනි ස්වාමීන් වහන්සේ නමක්
ඒත් මේ ගාථා පිළිබඳ වෙන විවරණයක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේ දක්වන හැටියට මේ ගාථාවේ කියන එකාන්තයක් සුඛා වේදනා, සැප වේදනාවයි. දෙවෙනි අන්තය දුක් වේදනාවයි, දුක්ඛා වේදනා. නැද අදුක්ඛන සුඛ නම් වූ නොදුක් නොසුව වේදනාවයි, මධ්‍යස්ත වේදනාවයි. නැහුම් කාර්ය තණ්හාවයි. මක් නිසාද? තණ්හාව තමයි ඒ භවයක ඉපදීම සඳහා නැස්ම දමන්නේ. එහෙම කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන මෙතකින්වත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන. දුටි දැමිය එහෙම දුක් කෙලවර කරගන්න. ඔන්න එතකොට ඒ තුන්වෙනි විවරණය. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක්, පෙරන් වහන්සේ නමක් ඔන්න තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ මතයට අනුව එකාන්තයක් නාමය, දෙවෙනි අන්තයේ රූපය, මැද විඥාන, නම් කාර්ය තණ්හා. මක් නිසාද? ඒ භවයට ඉපදී වේ භවයක ඉපදීන සඳහා මැස්ම දමන්නේ තණ්හා. මෙතකින්වත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන. දුටු දැමීම දුක් කෙලවර ගන්නන්නේ යහතර වෙන විදිහට. පස්වෙනි ස්වාමීන් වහන්සේ නම ඔන්න තමන් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ අදහස අනුව මේ ගාථාවි කියන එකාන්තයක් ආධ්‍යාත්මික ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියන්නේ කින්නතුනි, ඇස, කන, නාසය, දිව, කය, මන. දෙවෙනි අන්තයේ බාහිර ආයතන 6. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. මැද විඥාන, නම් කාර්ය තණ්හා. මක් නිසාද? ඒ භවයක ඉපදීම සඳහා නැස්ම දමන්නේ තණ්හාවයි. මෙතිකින්වත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැන, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගෙන, අභිඥාවෙන් දත යුත්ත අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්ත පරිඥාවෙන් දැනගෙන. දිටු දැමි එහෙම දුක් කෙලවර කරගන්නත් ඒ පස්වෙනි ස්වාමීන් වහන්සේ දුන්න විතරයි. නහයවෙනි දෙරුන් වහන්සේ නම මේ ගාථාවට තවත් විවරණයක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ මතය අනුව මේ ගාථාවේ කියන එකාන්තය සක්කායෝ. සක්කායෝ කියලා කියන්නේ පින්නතුනි පංච උපාදානස්කන්ධයටම නම. සක්කාය දිට්ඨි කියලා එහෙම කියන්නේ සක්කාය. එතකොට සක්කාය තමයි එකාන්තය. සක්කාය සමුදය, සක්කාය පංච උපාදානස්කන්ධය හට ගැනීම දෙවෙනි අන්තය. උන්වහන්සේගේ විවරණය අනුව මැද සක්කාය නිරෝධය, නම් කාර්ය තණ්හාව. මක් නිසාද? ඒ භවයක ඉපදීම සඳහා නැස්ම දමන්නේ තණ්හාව. මෙතකින්වත් භික්ෂුව අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන. දුටු දැමීම දුක් කෙලවර කරගන්නකි. ඉතින් ওই විදිහට විවරණ 6ක් මේ ගාථාවට ඉදිරිපත් වුණාම